ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම හමු වෙලා ලබාගත් පරාජය තාමත් අමතක වෙන්නේ නැති අමහිරි මතකයක්. අපිට ඒක අමහිරි මතකයක් වෙද්දී දකුණු අප්‍රිකානුවන්ට නම් මේක මිහිරි මතකයක්. දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක ඩෙල් ස්ටේන් නම් මේ තරගයත් ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නනු ගැන මාධ්‍ය එක්ක අදහස් දක්වලා තිබුණා. ලංකාවේ සාමාන්‍යයෙන් ආවේගශීලී පන්දු යවන්න හිටපු රටක් නෙවෙයි. මම ශ්‍රී ලංකා කණ්ඩායමේක සෙල්ලම් කරන කාලෙවත් ඒ විදිහේ පන්දු යවන්න මම දැකලා නැහැ. මම වැරදිහට තේරුම් ගන්න එපා. දක්ෂ පන්දු යවන්නු නැහැ කියලා නෙමෙයි මම කිව්වේ. මාලිංග වගේ පන්දු යවන්න සුපිරිම පන්දු යවන්න හැබැයි යාල හිතරම් ආවේගශීලී නැහැ. හැබැයි දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න වේග පන්දු යවන්න හැසිරෙන විදිහ ටිකක් ආවේගශීලී. මම කැමති ඒ හැසිරීමට. එයාලා නිතරම පැයට කිලෝමීටර් 145ක් විතර වේගයෙන් පන්දු යවනවා. සමහර තැන් තාම හැදෙන්න තියෙනවා. වේගය වගේම පතිතේ ගැන හිතන්න ඕන. ඉලක්කේ තිබුණත් පතිතේ වැරදුනොත් ගුටි කන්න වෙනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේක තරගයේ මම දැක්කා ලංකාවේ පන්දු යවන්න ඉස්සරහට පන්දු දැම්ම වැඩි. දකුණු අප්‍රිකා කණ්ඩායමේක තරගයේ හොඳට පන්දු යවලා අවසන් මොහොතේ කඩුල්ල ඉස්සරහට පන්දු දාන්න ගිහින් තමයි යාලට වැරදුනේ. මම හිතන්නේ මේ දේවල් හරියන්නේ අද්දකීම් එක්කමයි. ඉහළ මට්ටමේ තරඟ වැඩි වැඩියෙන් සෙල්ලම් කරද්දී ජාත්‍යන්තර මට්ටමේ අය එක්ක LPL වගේ තරඟාවලි සෙල්ලම් කරද්දී ওই දේවල් පන්දු යවන්න ඉක්මනින් හරි ගස්ස ගනි. මම කැමති ලහිරු පන්දු යවන විදිහට චමීර ගත්තම ටිකක් පැත්තෙන් අතේ ඉන්නේ. එයාට පුළුවන් පන්දු දෝලණය කරන්න. ලහිරු ගත්තම එයා පන්දු කෙලින් තනතිල්ලට පතිත කරන්නේ. මම හිතන්නේ දකුණු අප්‍රිකාව වගේ රටක ගියාම ලහිරුගෙන් ලොකු දෙයක් ගන්න පුළුවන්. මොකද එයාගේ පන්දු වලට ගහද්දී පන්දුව ඒජ් වෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි පන්දු ප්‍රතිකරුවාගේ ඉස්සරහට වැඩියෙන් දැම්මොත් ඒ වගේ පන්දු යවන්නේ පහර කන්න තියෙන අවස්ථාවත් වැඩි. ඒ නිසා ඉක්මනට ප්‍රතිකරුව ගැන හොඳ අවබෝධයක් ගන්න ඕන පන්දු යවන්නෙක් විදිහට ලහිරු. එදා තරඟේ මම හිතුවේ අපි පරාද වෙයි කියලා. තරඟේ අවසානයේ දකුණු අප්‍රිකාවේ පරාජයට හේතුත් හදාගෙන මම හිටියේ. කොහොමුණත් මිල ගැන විශ්වාසයක් තිබුණා. මම හිතුවේ පන්දු ආරේ දිනන්න නම් අපි හතරේ පහර හතරක්වත් ගහන්න ඕන කියලා. හැබැයි මිල වෙන විදිහකට හිතුවේ. ওই විදිහට තමයි එදා මිල ලහිරු හමුවේ පිට පිට හය පහර දෙකක් එල්ල කරලා වෙනස් කළ තරඟේ ගැන ස්ට්‍රේන් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.